Hi guys, welcome back to our YouTube channel, Life with KC. ඔන්න ඉතින් ස්ප්‍රින්ග් එකේ තවත් ලස්සන දවසක බ්ලොග් එකක් අරගෙන එන්න කියලා හිතුණා. ඉතින් අද සෙනසුරාදා දවසක්. ඔගලොන්ට පේනවා ඇති අද හොඳට ඉර පායලා තියෙනවා. ඉතින් මම උදෙන්ම නැගිට ගමම බ්ලයින්ඩ්ස් ටික ඇරලා කල්පනට බ්ලැක් කෝෆි එකකුයි මට හොට් වෝටර් එකට ලයිම් දාගෙන රෙඩි කරගත්තා. ඉතින් උදෙන්ම නැගිට්ටා කියලා කිව්වට ගොඩාක් උදෙන්මත් නෙමෙයි. ඉතින් මේ වෙලාව 9 මාරට විතර ඇති. ඉතින් වෙනසකටත් එක්ක අපි දෙන්නට හිතුණා අද පොඩ්ඩක් උදෙන් නැගිටලා කොහේ හරි පොඩ්ඩක් ඇවිදින්න යන් කියලා. ඉතින් අපි දෙන්නම තවත් පරක් වෙන්න නැතුව ටක් ගාලා වොෂ් එකක් දාගෙන රෙඩි වුණා. නෝමලි අපි දෙන්නගෙන් වැඩියෙන්ම රෙඩි වෙන්න වෙලා යන්නේ මට. ඉතින් ඒ නිසා මම කලින්ම නැගිටලා මං කෝෆි එකත් හදලම තමයි රෙඩි වෙන්න ගියේ. ඉතින් අපි දෙන්නම රෙඩි වෙලා අපි දෙන්න පොඩි චැට් එකකුත් දාගෙන කල්පනාගේ කෝෆි එකත් බීලා මම මගේ හොට් වෝටර් එකත් බීලා අපි යන්න පිටත් වුණා. ඔගොල්ලෝ ඉස්සර ඉඳන්ම අපේ බ්ලොග්ස් බලලා තියෙනවා නම් දන්නවා ඇති අපි ඉස්සර හැම වීකෙන්ඩ් එකකින් වගේ කොහේ හරි ඇවිදින්න යනවා. ඉතින් මට ඒවරන් ටිකක් අතපසු වුණා මගේ වැඩත් එක්ක. ඉතින් ඒ නිසා අපි දෙන්න ආයෙත් අපේ නෝමල් රුටීන් එකට එමුයි කියලා තමයි ප්ලෑන් කරන් ඉන්නේ. මගේ ස්ටඩීස් ඉවර නිසාත් මගේ වර්ක් වීසා එක තාම ඇවිල්ලා නැති නිසාත් මම ගොඩාක් වෙලාවට දැන් ගෙදර නිකන් ඉන්නේ. ඉතින් ඒ නිසා මට නම් හරිම කම්මැලි. ඉතින් මං නම් දැන් හෙන්න ආසාවෙන් ඉන්නේ එළියට යන්න කොයි වෙලේද කියලා. ඉතින් මට චාන්ස් එකක් හම්බෙච්ච ගමන් මං කොහේ හරි යන්න තමයි මම ප්ලෑන් කරන්නේ. අද ගමනත් මම තනියම එන්නම් කියලා ප්ලෑන් කරන් ඉද්දි තමයි කල්පනා කිවෙන අපි දෙන්නම යමුයි කියලා. ඉතින් අපි දෙන්නම පොඩි මෝනින් වොක් එකක් දාගෙන අපේ ගෙවල් ළඟම ප්ලේස් එකට තමයි ආවේ. ඇත්තරම කිව්වතින් අපි ෆස් ටයිම් තමයි අපේ නේබහුඩ් එකේ ඇවිදින්නේ. ඉතින් හරිම ලස්සන ගෙවල් තියෙනවා, හරිම ලස්සන වීව් එකක් තියෙනවා, මාර දේවල් තියෙන්නේ. ඉතින් මටත් මාර එක්සයිටිං මේ තැන දැක්කර පස්සේ. ඉතින් මේ තියන්නේ බේ එකක්. මෙතන වෝකින් ට්‍රැක් එකකුයි ලොකු ගාඩන් එකකුයි එහෙම ලස්සන ඒරියා එකක් තියෙනවා. ඉතින් නිදහසේ ඉන්න පුළුවන් තැන. ඉතින් ඔගොල්ලෝ කලින් බ්ලොග්ස් බලලා තියෙනවා නම් මං කලින් කිව්වත් වගේ අපි මේ වගේ ප්ලේසස් වලට සෑහෙන්න ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි ඇවිල්ලා මේ වගේ පොඩි චැට් එකක් දාගෙන අපේ ටයිම් එක ස්පෙන්ඩ් කරන එක තමයි අපේ ආසාව. අපි නිව්සීලන් ආවත් හරි අපිට මෙහෙ බිසි ලයිෆ් ස්ටයිල් එකට හුරු වෙන්න වුණා. ඉතින් අපි දැන්නට ඒක චුට්ටක් අපහසු දෙයක්. ඉතින් දැන් වෙද්දි අපි මෙහෙට ඇවිල්ලා අවුරුදු එකහමාරකුත් වෙනවා. ඒ වුණාට අපි දෙන්න හැම වෙලේම බලන්නේ පොඩි හරි ෆ්‍රී ටයිම් එකක් අල්ලගන්න. ඉතින් කල්පනාගේ වර්ක් ටයිම් එකයි මගේ වර්ක් ටයිම් එකයි දෙකක්. ඉතින් අපි දෙන්නට ගොඩක් වෙලාවට එකටින් හම්බ වෙන්නේ නැහැ. ඒ වුණාට ඉතින් අපිට පුළුවන් හැම වෙලේම වගේ අපි දෙන්න එකට ඉන්නම ට්‍රයි කරනවා. ඉතින් මේ වගේ ලස්සන ප්ලේසස් වලට ඇවිල්ලා පොඩ්ඩක් ටයිම් එක ස්පෙන්ඩ් කරලා යති මාරම හිතට නිදහස්. මොකද අපි දෙන්නාගේ ලයිෆ් එකත් එක්ක අපි දෙන්නා මේවට හුරු වෙලා නෙමෙයි ඇත්තටම මෙහෙට ආවේ. ඉතින් අලුතෙන් නිව්සීලන් වලට එන්න ඉන්න කෙනෙක් හරි ඇවිල්ලා ඉන්න කෙනෙක් හරි ඉන්නවා නම් මේ බ්ලොග්ස් බලලා ඔයගොල්ලන්ටත් ඉන්ස්පයර් වෙන්න පුළුවන් කියලා මම හිතනවා. අපි දෙන්න වගේ ලයිෆ් එක මුලින්දම ස්ටාර්ට් කරලා මුලින්දම හැමදේම එකට කරලා ඔක්කොම දේවල් සක්සීඩ් කරගන්න පුළුවන් වෙන්න ඕනි කියලා අපි විශ් කරනවා. ඉතින් කතාවෙන් කතාවෙන් කොහොමාරි අපි දෙන්න වෝක් එකක් ගිහිල්ලා දැන් ගෙදර ආවා. අපි ටෝටලි කිලෝමීටර් 3ක් විතර ඇවිදලා තියෙනවා අප ඇන් ඩවුන් දෙකටම. වොච් එකේ ඇත්තරම 34 මිනිට්ස් කියලා පෙන්වුවාට අපි දෙන්න ඊට වඩා ඇවිද්දා. ඒ මොකද අපි දෙන්න මගක් දුර යද්දි තමයි අපිට වොච් එක ඔන් කරන්න මතක් වුණේ. ඉතින් කොමාරි කල්පනාත් දැන් ගියාය ඌප කරන්න. ඊට පස්සේ මම පොඩ්ඩක් කූල් ඩවුන් වෙනකන් ඉඳලා හොඳ හොට් ෂවර් එකක් දාගන්න ආවා. ඉතින් ෂවර් එකකුත් දාගෙන කුණ්ඩෙ ඩ්‍රයි කරගෙනම පොඩ්ඩක් රිලැක්ස් වෙමුයි කියලා හිතුවා. ටිකක් දවසකට පස්සේ ඇවිදපු නිසාද කොහෙද අද නම් ටිකක් මහන්සි වැඩි වගේ. හැබැයි උදෙන්ම ගිය නිසාද කොහෙද ඇඟට පොඩි එක්ස්ට්‍රා එනර්ජි එකක් ඇවිල්ලා වගේ දැනෙනවා.
ඉතිං මම සින්දුවකුත් අහන ගමන් තමයි මේ කොණ්ඩේ ඩ්‍රයි කරන්න මගේ පිස්සු වැඩ ගණන් ගන්න එපා. ඉතින් කොහොම හරි කොණ්ඩේ ඩ්‍රයි කරගෙන ඉවර වෙලා මං ආව හොඳ හොට් වෝට එකක් බොන්න. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇතින මං ටීවී එකේ ඉස්සරහට යන්නේ මොකටද කියලා. ඉතින් හොට් වෝට එකක් අරගෙනම මං ආවා මගේ ශ්‍රී ලංකන් ඩ්‍රාමාස් ටික බලන්න. මොන වැඩේ තිබ්බත් ඒක නම් මිස් කරගන්නේ නැහැ. බුරුබුරු එහෙම නැහැ. ඉතින් මිස් වෙනවා. හැබැයි මේ දවස් ටිකේ නම් එච්චර වැඩකුත් නැති නිසා මම ඒවා ටිකක් බලනවා පොඩ්ඩක් වෙලාවත් අරගෙන. මට අමතක වුණා. ඉතින් වත්තලාවට කට්ටියට තමයි මේ නිවුස් එක. හැබැයි ඉතින් අනිත් කට්ටියටත් යන්න පුළුවන්. මේ තියන්නේ වත්තල ස්ටේෂන් රෝඩ් එකේ ඕපන් කරපු අලුත්ම කැෆේ ඇන් ශීෂා ලෝන්ජ් එක. මෙතන ඉන්ටීරිය මාරම ලස්සනයි. ඉතින් ඕගොල්ලන්ට ඒගොල්ලන්ගේ ඉන්ස්ටාග්‍රෑම් පේජ් එකෙන් හරි ෆේස්බුක් පේජ් එකෙන් හරි ඒකත් බලාගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් ඕගොල්ලන්ගේ යාළුවත් එක්ක හරි එහෙමත් නැත්නම් ෆැමිලි එකත් එක්ක ගිහිල්ලා පොඩි ඊවනිං චැට් එකකුත් දාන ගමන් හොඳට රිලැක්ස් වෙන්න. කොහොම හරි මේ වෙද්දී දන්නෙම නැතුව වෙලාවත් ගිහිල්ලා. ඉතින් මට හිතුණා මොන හරි අලුත් දෙයක් හදලා බලන්න. ඉතින් මං අද හදන්න යන්නේ මෙන්න මේ මික්ස්චර් එකෙන් කුකීස්. මගේ ෆස්ට් ටයිම් තමයි කුකීස් බේක් කරන්න යන්නේ. ඉතින් මම දන්නෙත් නැ මං හරියටද කොහොමද කරන්න කියලා. ඒ නිසා මම මේ මික්ස්චර් එක ගත්තා මට ට්‍රයි කරලා බලන්නත් එක්ක. ඉතින් ඒකට ඇඩිෂනලි දාන්න ඕනේ අපි බටර් ග්‍රෑම් 80කුයි ලොකු බිත්තරයකුයි. මුලින්ම මම බටර් ටික මයික්‍රෝවේව් එකේ දාලා හොඳට මෙල්ට් කරගත්තා. ඊට පස්සේ අපේ කුකී මික්ෂර් එකකට දාලා ඒක හොඳට මික්ස් කරගන්නවා. මම හරියටම දන්නේ නැහැ මේ කුකී මික්ෂර්ස් ලංකාවේ තියෙනවද කියලා. හැබැයි නිව්සීලන්ඩ් වල නම් පැක් ඇන්ඩ් සේව් එකේ කවුන්ටවුන් එකේ හැමත් නැත්නම් නිව් වර්ල්ඩ් එකේ ඕන තැනක මේක හොයාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මික්ස් කරලා ඊට පස්සේ මම ඒකට එග් එක දානවා. එග් එකක් දාලා හොඳට මික්ස් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මේකට ඇත්තට මේකේ දාලා තියෙන්නේ වුඩන් ස්පූන් එකක් යූස් කරන්න කියලා. ඉතින් මට වුඩන් ස්පූන් එකක් නැති නිසා මට තියෙන ලොකු ස්පූන් එකකින් තමයි මම මික්ස් කරගන්නේ. ඊට පස්සේ මම අවන් එකක් ප්‍රීහීට් වෙන්න දාලා ට්‍රේ එක රෙඩි කරගත්තා. බේකින් ෂීට් එකකුත් දාලා දැන් ඒකට අපේ කුකී මික්ෂර් එක දාන්න තමයි තියෙන්නේ. මම කලින් කිව්වා වගේ මගේ ෆස්ට් ටයිම් තමයි මම කුකීස් බේක් කරන්න යන. ඒ නිසා මම දන්නේ නැහැ බැටර් එකෙන් කොච්චරක් එක කුකී එකකට දාන්න ඕනද කියලා. ඉතින් මට හිතන විදිහට මම 6ක් රෙඩි කරගෙන ඊට පස්සේ තමයි බැලුවේ මේ ස්පේස් එක ඇතිද කියලා. ඉතින් ඊට පස්සේ මට ඒක ආයේ චේන්ජ් කරන්න බැරි නිසා මම කුකී ඒ දාපු ප්ලේසස් 6ට ඉතුරු වෙලා තිබිච්ච කුකී බැටර් එකෙන් දාගත්තා. ඊට පස්සේ දැන් කුකීස් ටික බේක් කරන්න තමයි තියන්නේ. ඉතින් මේකේ බොක්ස් එකේ දාලා තිබ්බ විදිහට 15 to 20 minutes අතර තමයි බේක් කරන්න ඕනේ. ඉතින් මම 16 minutes වලට ටයිම් එකක් තියලා චූටි වෙලාවක් බලාගෙන හිටියා. ඉතින් මේ තියන්නේ විනාඩි 3කට විතර පස්සේ. ඉතින් කුකී මික්ෂර් එක ගානට මෙල්ට් වෙලා ඒක චුට්ටක් ස්ප්‍රෙඩ් වෙනවා වගේ පේනවා. ඉතින් මට දැන් ඉවසිල්ලක් නෑ මේක හරියට එයිද මොනා වෙයිද කියලා. ඉතින් මං චුට්ටක් හෙට මෙහෙට ඇවිද ඇවිද චුට්ටක් වෙලා බලාගෙන හිටියා මේකේ වෙලාවත් යනකම්. ඉතින් විනාඩි 16ක් විතර යනකම මම මේ විදිහට තමයි හිටියේ මට ඉවසිල්ලක් නැතුව. ටයිම් එක ඔෆ් වුණාට පස්සේ මම තව විනාඩි 2ක් විතර එක්ස්ට්‍රා තියලා ඊට පස්සේ තමයි කුකීස් ටික එළියට ගත්තේ. මේ වෙද්දි නම් මුළු ගේම සුවඳ. ඇත්තටම මාරම සුවඳක් තියෙනවා. ඉතින් මට මංගෙන්ම පොඩ්ඩක් ප්‍රවුඩ්. මෙන්න මේ විදිහට තමයි කුකී එක ඇත්තටම බේක් වෙලා තියෙන්නේ. ගානට ගෝල්ඩන් කලර් එකට ලස්සනට බේක් වෙලා තියෙනවා. ඉතින් මේ පේනවනේ ලස්සන ලොකුවට කුකී එක තියෙනවා. ඉතින් ගණන් ගන්න එපා ඒකේ ෂේප් එක ටිකක් අවුල්. මගේත් ෆස්ට් ටයිම් නේ. ඔක්කොටම කලින් අපි කාලා බලමුකෝ.
ඇත්තරම එක මාරම රහයි. මම මාරම සැටිස්ෆයි වුණා මට දෙයක් කරගන්න පුළුවන් නේද කියලා. ඉතින් පොඩි කෑල්ලක් කාලා බලමු කියලා හිතුවට මම අන්තිමට මේක කුකී එකම එකපාර කාලා ඉවර කරා. උණුවෙන් කද්දි එකේත් පොඩි අමුතු ටේස්ට් එකක් තියෙනවා. ඉතින් ඕගොල්ලොත් මේ කුකී මික්ෂර් එක අරගෙන හදලා බලන්න. මේක ඇත්තටම මාරම රහයි. ඉතින් මම මෙහෙම කොමාරි කුකී එකක් කාලා ඉවර කරගත්තා. ඊට පස්සේ කල්පන කිව්වා මට රෙඩි වෙලා ඉන්නයි කියලා. අපි කාපු ගමම ආයෙත් එළියට යනවායි කියලා. ඉතින් මං ටක් ගාලා රෙඩි වුණා එයා එන්න කලින්. ඉතින් මං ටක් ගාලා කෑම ටිකත් ලෑස්ති කරා අපි දෙන්නාට කන්න. මොකද ලන්ච් ටයිම් එක මේ. ඒ නිසා ලන්ච් අරගෙනම අපි දෙන්න එළියට යමුයි කියලා තමයි ප්ලෑන් කරගෙන හිටි. ඉතින් මං කෑම ටික ලොක් කරලා ලෑස්ති කරද්දී කල්පනාත් ආවා. එයා ඉතින් කෝල් එකක හිටපු නිසා මම එයාට ඩිස්ටර්බ් කරේ නෑ. මම මගේ පාඩුවේ කෑම ටිකත් ලෑස්ති කරලා දැන් අපි කන්න යන්නේ. අද අපි ලන්ච් වලට ලෙෆ්ට් ඕවර්ස් තමයි කන්නේ. ඊයේ රෑ අපි ගෙනාපු බටර් චිකනුයි පරාටයි රයිස්ුයි තියෙන. ඉතින් අපි ඒකත් එක්ක තමයි අද ලන්ච් ගන්නෙ. නෝමල් වයිට් රයිස් එක බටර් චිකන් කාලා නැත්තම් කාලා බලන්න ඇත්තට මේක මාරම රහයි. ඉතින් අපි දෙන්න ඒකට මාරම ආසයි. බටර් චිකන් තියෙනා නම් නිකං ගුණත් බත් කන්න මාරම ආසයි. ඒක ඇත්තටම රහයි. ඉතින් ට්‍රයි කරලා බලන්න ඕගොල්ලෝ. මම උදේ බ්‍රෙක්ෆස්ට් ස්කිප් කරන නිසා මට දවල්ට ඇත්තරම මාරම බඩගිනි. ඒ නිසා කාගෙන කාගෙන ගියා. කල්පන නම් එක එක ස්නැක්ස් මොනා හරි කන උදේට. මොකද එයාටත් මං අද මුකුත් බ්‍රෙක්ෆස්ට් එකට හැදුවේ නෑ එයාට යන්න පරක් වුණ නිසා. ඉතින් ඒ නිසා එයා තද නම් බඩගින්නලු හිටියේ. ඉතින් අපි දෙන්නම් කන ගාමම් පොඩි චැට් එකකුත් දාලා ඊට පස්සේ යන්න රෙඩි වුණා. ඉතින් රෙඩි වෙන ගමන් ඉද්දී කල්පනගේ අම්මිත් කෝල් කරා. ඉතින් අම්මිත් එක්ක ටිකක් කතා කරලා අපි යන්න පිටත් වුණා. ඉතින් අපි යන ගමන් අයියලාටත් කුකීස් දෙකක් දීගෙන යමුයි කියලා එක බොක්ස් එකකට දාගත්තා. ඉතින් දැන් මුලින්ම අයියලා ගෙදර ගිහිල්ලා ඊට පස්සේ තමයි අපි යන තැනකට යන්නේ. ඉතින් මේ වෙද්දිත් අපි කොහෙද යන්නේ කියලා කිසිම අයිඩියා එකක් තිබ්බේ නැහැ. අපි කිසිම දෙයක් ප්ලෑන් කරලා නෙමෙයි අතරම එළියට බැස්සේ. ඉතින් කොහේ හරි යමුයි කියලා තමයි කතා වෙලා හිටියේ. අයියටත් කුකීස් දෙක දීලා ඊට පස්සේ අපි ආවා මෙන්න මෙතනට ඔරේකි බේසින් වාක් වේ එකට. අපි කාපාකේක ඉඳන් මෙතන ස්ටෑස් වාගයක් තියෙනවා. එතනින් පල්ලෙහට බැහැගෙන බැහැගෙන යන්න තමයි තියෙන්නේ. එතකොට ලස්සනම ලස්සන වීව් එකක් තියෙනවා. පල්ලෙහට යද්දී යාළුව එකත් හම්බුණා. ඉතින් මේ ඉන්නේ යාළුවා. එයාව ට්‍රේන් කරනවා. පේනනේ එයාට අර ස්ටික් එක දැම්මර පස්සේ එයා ගිහිල්ලා ඒක අරගෙන එනවා. අපි එතන ටිකක් වෙලා ඉඳලා දැන් ආයෙත් උඩට නගින්න බෑ. මේක නගිනා කියලා මතක් වෙද්දි තමයි එපා වෙන්නේ. ඉතින් සෑහෙන දුරට උඩට යන්න තියෙන හරිම මහන්සි. ඊට පස්සේ ඉතින් දැන් අපි අපේ නෝමල් වීක්ලි ග්‍රොසරි ෂොපින් කරන්න තමයි යන්නේ. අද අපි ආවා කවුන්ඩවුන් එකට. කවුන්ඩවුන් කියලා නේම් බෝඩ් එක තිබ්බට කවුන්ඩවුන් එක රීනේම් කරා වූල්වර්ත් කියලා. ඉතින් මේක ඇතුළට ආපු ගමන්ම තියෙන හැලවීන් ඩෙකරේටිව් අයිටම්ස්. ඉතින් මෙන්න මෙයා මේ මාස්ක් එකක් දාගෙන පිස්සුවක් නටනවා මෙතන. මේ වගේ ස්කෑරි අයිටම්ස් තමයි තියෙන්නේ ඉතින් මේ දවස්වල සීසන් එකක් තියෙන නිසා. ඉතින් කවුන්ඩවුන් එක ගැන කතා කරොත් කවුන්ඩවුන් එකේ බඩු ටිකක් පැක් ඇන් සේව් එකට වඩා ගණන් වැඩි. කියන හැම අයිටම් එකක්ම වගේ ඩොලර් එකක් හෝ දෙකක් වගේ වැඩි. හැබැයි මේකේ හොඳකට තියෙන්නේ පැක් ඇන් සේව් එකට වඩා කවුන්ඩවුන් එකේ අයිටම්ස් ෆ්‍රෙෂ්. ඉතින් ඒ නිසා අපි මේකට එනව ගොඩක් වෙලාවට. ආලේ රවනා මා කෙරේ
අපි දෙන්න සින්දුවකුත් කියන ගම වීඩියෝ කර කර ඉද්දී ඉතින් පිටිපස්සේ යන කෙනෙකුත් ඇවිල්ලා ඉතින් කොමාරි අපි බඩු ටිකක් අරගෙන මෙන්න මේක තමයි මේ දවස්වල මගේ ෆේවරිට්ම කුකි එක. මේ තියෙන හිගින්ස් එකේ චොක්ලට් කුකි එක. ඒක ඇත්තටම මාරම රහයි. ඉතින් කොමාරි අපි බඩු ටිකක් අරගෙන දැන් අපි චෙක් අවුට් කරන්න යන්නේ. අද අලුත් අලුත් දේවල් ගොඩක් ගත්තා. කවුන්ඩවුන් එකේ ඇතරම් මාරු ලොකු සිලෙක්ෂන් එකක් තියෙනවා පැක් ඇන් සේව් එකට වඩා. කියන හැම අයිටම් එකකින්ම වගේ. ඉතින් ඒ නිසා එක එක දේවල් අපිට ට්‍රයි කරන්න ඔපචුනිටි එකක් තියෙනවා. ඉතින් දැන් අපි චෙක් අවුට් කරන්න යන්නේ. කලින් කිව්වා වගේ අපි අලුත් අලුත් දේවල් ට්‍රයි කරන්නම තමයි ගොඩක් වෙලාවට කවුන්ඩවුන් එකට එන්නේ. ඉතින් මෙන්න මේ බ්ලූ රාස්බෙරි ප්‍රයිම් එක තමයි අද ට්‍රයි කරන්න. ඒක කල්පන නම් ට්‍රයි කරා රහයිලු බලුම් මම ට්‍රයි කරලා. ඇත්තටම මාර රහක් තමයි තියෙන්නේ ඒක. ඒක අර මුලින් බොදි පොඩි සව ටේස්ට් එකක් වගේ එනවා. හැබැයි ඒක ඇත්තටම මාරම රහයි. දැන් බඩු ටික අරගෙන ඒ ටික දාන්න අපි ගෙදර යනවා. දැන් වෙලාව 6:08. පේනවනේ වුණාට මාර ඉරැලියක් තියෙන. ඉතින් මේ දවස්වල දැන් ස්ප්‍රින් එක මැද හරියක් ඉන්න නිසා මේ දවස්වල පොඩ්ඩක් කරුවල වැටෙන්න රෑ වෙලා. කුමත් සාමාන්‍යයෙන් සන්සෙට් එක තියෙන්නේ 7:30 වගේ තමයි. ඉතින් ඒ නිසා දවස හෙන දිගයි. ඉතින් අපි දෙන පොඩි ජෝක් එකකුත් දානකම බඩු ටිකක් උස්සගෙන ගෙදරට ආවා. දැන් ඒ ටික අස් කරන්න තියෙන්නේ. ඒ ටික අස් කරලා කල්පන වශයකකුත් දාලා දැන් අපි යනවා ආයෙත් එළියට. අපි දැන් යනවා යාළුවෙකේ ගෙදර. ඉතින් මේ පේනවා නේද ලස්සනට අහස තියෙනවා. දැන් වෙලාව 7:00 විතර ඇති. ඉතින් අද මූවි එකක් බලන්න තමයි කට්ටියම හම්බ වෙන්නේ. ඉතින් අපි එහෙ යන ගමන් ඉන්නේ. ඉතින් එහෙනම් මම මෙතනින් අද දවසේ vlog එකත් end කරනවා. channel එක subscribe කරලා නැති කවුරු හරි ඉන්නවා නම් channel එක subscribe කරන්න, video එක like කරන්න, comment කරන්න, share කරන්න. අලුත් video එකකින් හම්බ වෙනකන් කට්ටියෙන් පරිස්සමෙන් ඉන්න. bye.